නානුව කියන්නේ නුවරළේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 8ක් විතර දුරින් තියෙන පුංචි නගරයක්. නුවරළේට ළඟම දුම්රිය ස්ථානයේ තියෙනෙත් මේ නානුවය. ලංකාවේ ආර්ථිකයට ලොකු හයියක් වෙන තේ කර්මාන්තයේ ජයටම කෙරීගෙන යන පැත්තක් නිසා ලස්සන තේවතු ගොඩක් නානුවේ ප්‍රදේශයේදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ නානුවේ ප්‍රදේශයේ ග්ලාසෝ තේවතු යායේ පිහිටලා තියෙන ලස්සන දියලි දෙයක් වයාගෙන අපි ගිය ගමන මේ වීඩියෝ එකෙන් ඔයාලට රස විඳින්න පුළුවන්. හෙලෝ, ගුඩ් මෝර්නින්. ඉතින් ඔන්න අපි ගොඩ කාලෙකින් ට්‍රිප් එකක් යන්න කියලා නුවරළේට ඇවිල්ලා ඉන්නවා. මේ ඉස්සරහින් තියෙන ග්‍රෙගරි වැව. නුවරළේ කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ ග්‍රෙගරි වැවනේ. ඉතින් අද අපි යන්න හිතාගෙන ඉන්නේ නානුවේ පැත්තේ. නානුවේ තියෙනවා අයිස්සල්ල කියලා දියල්ලකුයි නානුවේල්ල කියලා දියල්ලකුයි. ඒ දියලි දෙක බලන්න යන්න හිතාගෙන ඉන්නේ. අද මාත් එක්ක ඉන්නවා ඉසුරු හැමදාම වගේ. ආයිනෝ සමීර. මේ තියෙන සමීරේ බයික් එක F-Z එකක්. මේ තියෙන මගේ එක. එහෙනම් අපි ගමන පටන් ගමු. නානුවේ බලා. ඔන්න අපි නුවරළියෙන් නානුවේ පාරට දාන්නයි යන්නේ. මෙන්න මේ හරියෙන් පල්ලෙහාට තමයි නානුව ඇල්ලටයි අයිසල්ලටයි යන්න තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් නානුවේ ටවුන් එක පැත්තට ගිහිල්ලා එන්න යනවා. මොකද අපිට බඩගිනි, අපි උදේ පාන්දරම ගෙදරින් ආවේ. නානුවේ ටවුන් එකට ගිහිල්ලා කන්න මොනාරි අරගෙන අපි ආයෙනවා මේ පැත්තට. මේ පැත්තට ඇවිල්ලා අයිසල්ලට යනවා. මට ගනින් මචං. මේකයි 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 ගන්න. අර ඉතින් ඔන්න කණ්ඩ ගත්තා. දැන් ආපහු උඩ පැත්තට ගිහිල්ලා යනවා ඉස්සල්ලට. ඔන්න අපි දැම්මා නානුවේ ඇල්ලට යන පාරට. මේක පොඩි පටු පාරක්. මේක ටික දුරක් ගියාම නානුවේ ඇල්ල තියෙනවා. නානුවේ ඇල්ලට උඩින් තමයි අයිස් ඇල්ල තියෙන්නේ. ඔයාලට අයිසල්ලට කෙලින්ම යන්න ඕන නම් මෙන්න මේ හරියෙන්. මෙන්න මේ හරියෙන් උඩ පාර ගියාම අයිසල්ලට කෙලින්ම යන්න පුළුවන්. ඉතින් අපි නානුවේල්ල බල්ලා නානුවේල්ලෙන් අයිසල්ලට යන්න කියලා හිතන් ඉන්නේ. ඒකයි මේ පාරට දැම්මේ. මේ දවස්වල අර කරන් කපන වැඩින්දා මේ වගේ රේල් ක්‍රොසින් එකකින් දාද්දී දෙපැත්ත හරියට බලලා දාන්න කියලා තමයි රෙකමෙන්ඩ් කරන්නේ. මොකද අර මාර්ග සංඥා හරියට වැඩ නැති හින්දා. ටැමිල් සින්දු ඇහෙනවා. මේ පැත්ත ටැමිල් මිනිස්සු වැඩියෙන් ඉන්න ඇත්තේ. ඒ කල්ච එක මාරම කල්ච එක. මම ආසයි ඒ කල්ච එකට. ටී ෆැක්ටරියක් තියෙනවා. මං හිතන්නේ මේක ග්ලාසෝ ටී ෆැක්ටරි වෙන්නදී. මේ තේවතු යායට කියන්නේ ග්ලාසෝ වතු යාය කියලා. තේවතු යාය නම ග්ලාසෝ ටැමිල් ස්කූල්. ස්කෝලෙකුත් තියෙනවා මේ හැරි ටැමිල් ස්කෝලයක් ග්ලාසෝ ටැමිල් ස්කූල් එක. අද නම් මාර සෙනගක් ඇවිල්ලා ඉන්නවා එතෙන්ට. මොකක් හරි ෆෙස්ටිවල් එකක් වගේ ටැමිල් අයගේ. මේ තියෙන්නේ නානුවේ ඇල්ල. ඉතින් ඉස්සරහට ගිහලා මොකද්ද ෆෙස්ටිවල් එක කියලා බලලෙමු අපි.
හරි ෆෙස්ටිවල් එකක් නේද? ඉතින් මේක මේ තමිල්ලාගේ මොකක් හරි මං හිතන්නේ ඒක තමිල්ලාගේ මොකක් හරි ෆෙස්ටිවල් එකක් වෙන්නදී ඔන්න අපි ආයෙත් ආවා නානු ඇල්ල ගාවට මේක තමයි නානු ඇල්ල අද පොඩ්ඩක් වතුර අඩුයි වගේ මේකේ නානු ඇල්ලට උඩින් ට්‍රේන් එකක් යන පාලමක් තියෙනවා ඉතින් මේ ටිකේ මෙහෙට වහිනවා ඇයි දන්නේ නැහැ මෙතන වතුර අඩු වෙලා තියෙන්නේ මෙතන වතුර අඩුයි කියන්නේ උඩ තියෙන අයිස් ඇල්ලටත් වතුර අඩු වෙන්න ඕනේ කෝවිලක් එහෙමත් තියෙනවා මෙතන කෝවිලක් නෙමෙයි පොඩි වැඳුම් බිඳුම් කරන ස්ථානයක් වෙනදාට මේ ඇල්ල ගොඩක් ලස්සනයි අද නම් පොඩ්ඩක් වතුර අඩු වෙලා හින්දා තමයි මේ මෙච්චර ලස්සනක් නැත්තේ. කලින් මේ මුළු ඔක්කොම වැහෙන්න එනවා ලස්සන වතුර පාරක්. ඉතින් අද අපේ අවාසනාවට වෙන්නදී මේ වතුර පාර බලා ගන්නම් වෙන්නේ නැහැ අද. මේ සමීර ඩ්‍රෝන් ෂොට් එකක් ගන්නවා ඇල්ලේ. ඉතින් මේ සමීර තමයි මට පළවෙනි වතාවට ඩ්‍රෝන් ෂොට් එකක් අරන් දුන්නේ මගේ වීඩියෝ එකේ ඉදල් ගස්සින්න වීඩියෝ එකේදී. ඕගොල්ලෝ බලන්නදී ඉදල් ගස්සින්න වීඩියෝ එක. ඒකේ ඩ්‍රෝන් ෂොට් එකක් ගත්තේ සමීර. ඉතින් ඩ්‍රෝන් ෂොට් එක බලා ගන්න පුළුවන් ඒ හොඳ ඩ්‍රෝන් ෂොට් එක අරන් දී සමීර අදත් අපි යනවා මේ පැත්තෙන් උඩට ගියාම තව ලස්සන ප්ලේස් එකක් තියෙනවා එතෙන්ට යනවා එතෙන්ට ගිහිල්ලා අයිස් ඇල්ලට යනවා එහෙනම් අපි යමු ඉස්සල්ලාර ෆෙස්ටිවල් එකක් තියෙන්නේ නැත්නම් මෙන්න මේ කෝවිලේ වෙන්න ඕනේ
එන්න මේ පාරෙන් තමයි අයිසල්ලට යන්න තියෙන්නේ. ඒ වුණාට අපි මේකෙන් අයිසල්ලට දැම්ම යන්නේ නැහැ. පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහ ලස්සන තැනක් තියෙනවා. එතන බලලා ආපහු අයිසල්ලට යන්න පිටත් වෙනවා. මේ පැත්තට එනවා ආපහු. අපි එන ඉස්සරහට ගිහිල්ලා ආපහු මේ පැත්තට එමු අයිසල්ල බලන්න යන්න. මං කිව්වේ ලස්සන තැනකට එනවා කියලා. ඒ හරිය තමයි මෙන්න මේ හරිය. ගොඩක් ලස්සන ප්ලේස් එකක් මෙතන. මේ පාර ගොඩක් මේ තියෙන විදිහත් එක්ක මාර ලස්සනක් තියෙන්නේ. මේ හරියින් කෝච්චි පාර යනවා. එතකොට අර පැත්තෙන් ලස්සන view එකක් පේනවා නානුවේ පැත්තේ. මේ පාර ඉස්සරහට ලස්සනයි. තේවද තියෙන දෙපැත්තේ. ඉතින් අපි ඒ පාරේ ලස්සන බලන්න තව ටිකක් ඒ පාර ඉස්සරහට ගියා. තේවතු යායක් මැද්දෙන් වැටලා තියෙන පුංචි පාරක් එක. මං හිතන්නේ නානුවේ පැත්තේ තියෙන පුංචි ගමකට යන පාරක්. හරි අමුතුම ලෝකයක් නෑ මෙතන යන්න. පාරේ. යුරල් යන වෙද? ඉතින් අපි මේ පාරේ ටික දුරක් ආවා. මාර ලස්සනයි පාර. ඉතින් තව ඉස්සරහට පාර තියෙනවා. අපිට යන්න විදියක් නැහැ මේ වෙලාවේ, වෙලාවක් නැහැ. ඒකින්ද අපි දැන් ආපහු යනවා අයිස් ඇල්ල බලන්න. එහෙනම් අපි යමු. පාර අවුලක් නැද්ද? උඩ පාර අවුල්. ඔන්න අපි දැම්මා අයිස් ඇල්ලට යන පාරට.
අනාරාරියෙන් ඉස්සෙල්ලා අපි හිටපු නානුව ඇල්ලේ පාලම පේනවා. ඉතින් මෙන්න මේක තමයි අයිස් ඇල්ල. අද අයිස් ඇල්ලෙත් වතුර හොඳටම අඩුයි. ඉතින් ඔන්න අපි ආව අයිසල්ල ගාවට. කියන්න කනගාටුයි, අයිසල්ලෙත් වතුර අඩුයි. ඉතින් කලින් සැරේදී මීට වඩා ටිකක් වතුර තිබ්බා. දැන් මේ ටික එක දිගට වැස්සා නුවරළියට. එහෙම වෙලත් මේ ඇල්ලේ වතුර අඩුයි ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මං බලාපොරොත්තු වෙලා ආවේ ගොඩක් ලස්සන ඇල්ලක් බලාපොරොත්තු වෙන, ගොඩක් වතුර තියෙන. ඒ වුණාට අපේ අවාසනාවට වගේ අද අයිසල්ලෙත් වතුර නැහැ. මං කලින් සැරේ ඇවිල්ලා ගත්ත වීඩියෝ එකක් තියෙනවා, ඒ ටික මං ඇඩ් කරලා පෙන්නන්නම් කොහොමද ඇල්ල කියලා. තව Google එකේ ඕගොල්ලන්ට අයිසල්ල කියලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න, ගොඩක් ලස්සන ඇල්ලක් බලා ගන්න පුළුවන්. හැබැයි අද අපි ආපු හින්දාද කොහෙද වතුර අඩු වෙලා මේ විදිහට තමයි අයිසල්ල තියෙන්නේ. මේ තියෙන්නේ මං කලින් සැරේ ඇවිල්ලා අයිසල්ල ගත්ත වීඩියෝ එකක්. ඕගොල්ලන්ට පේනවා මේක ගොඩක් ලස්සන ඇල්ලක්. හැබැයි සම්පූර්ණ වතුරෙද්දි මීටත් වඩා ගොඩක්ම ලස්සන ඇල්ලක් මේක. දැන් අපිට හොඳරම් බඩගිනි මොනාහරි කන්න ඕනි කෙනාපුවා තියෙනවා, ඒවා කණ්ඩ කියල හදන්නේ. සමෝස කණ්ඩයි යන්නේ. අඩෝ නියමයි බං එක. සමෝස කාලා දැන් කනව මොනාද මුංගුලි නේද බම් මේ වැඩ කියන්නේ. ඒ කඩේ කෑම රහයි. අපි ගත්ත හොටල් එකෙන් අර නානුව අඩු සුපිරි නේවා. ඉතුරු කෑම රහයි නේද. ඉතින් අපි කෑවා. දැන් මෙතන ඉඳලා තේරුමක් නෑ මොකද ඇල්ලේ එච්චර විඳින්න තරම් ලස්සනකුත් නෑ. ඒකින්ද දැන් අපි අද වහින්න කලින් ගෙදර යන්න කියලා බලුවේ. මේ පැත්තට දැන් මේ ටිකේම වහිනවා. දවල් 12 පහුවෙද්දි අනිවාර්යෙන් වහින්න ගන්නවා. ඒකින්ද අපි දැන් ගෙදර යන්න කියලා හදන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අපි වැස්සට කලින් ගෙවල් වලට යන්න හිතාගෙන හිටියත් අපිව මගදී වැස්සට අහු වුණා. අපි අපේ ගෙවල් තියෙන ඌවපරණගමට යන්න තීරණය කරේ නුවරළියට යන්න නැතුව බ්ලැක් පූල් වලින් අඹේවැලට ගිහින් අඹේවැලින් රේන්දපොලට ගිහිල්ලා රේන්දපොලින් ඌවපරණගමට යන්න. ඉතින් ඒ යන අතරතුරේ අපි වැස්සේ තෙමිලා ගත්ත අත්දැකීම වෙන වීඩියෝ එකකින් මම ඔයාලට අරගෙන එන්නම්. මොකද මේ වීඩියෝ එක අනවශ්‍ය විදියට දික් වෙන නිසා. එහෙනම් අපි ඒ වීඩියෝ එකෙන් හම්බෙමු.